ඔය විමානය තුල ඉන්න ස්ත්‍රිය කවුද? ඔය විමානෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය. ඔය විමානෙන් ඔබතුමිය එළියට පැමිණුණ මැනව. අපි මහා 이르දි ඇති ඔබතුමියව දැක ගන්නට කැමති. මං දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇඟේ නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදියක් නැහැ. මුළු ශරීරෙම වැහිලා තියෙන්නේ කෙස් වලින්. මා පුංචි පිනක් කරගත්තු කෙනේ. හොඳයි. එහෙමනම් මං දැන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. පින්වතිය. මේ වස්ත්‍රය පොරව ගන්න. සොඳුර. ඊට පස්සේ විමානෙන් එළියට එන්න. ওই විමානෙන් ඔබතුමිය එළියට පැමිණු මැනව. අපි මහා 이르දි ඇති ඔබතුමියව දැක ගන්නට කැමති. අතකින් අතකට දෙන දෙයක් ලබා ගන්නට මට කැප නැහැ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මං හැමාතින්ම සැපවත් වෙලා සුවසේ සිටීවි. ඒ වෙළඳ පිරිස අර උපාසකතුමාව හොඳට නැහැව්වා. සුවඳ ගැල්ලුවා. වස්ත්‍ර දෙකෙන් එකක් හොඳට ඇන්දෙව්වා. ඒ පෙරේතියට පින් අනුමෝදන් කළා. ඒ ෂණේම්ම ඇයට පින් දෙනකොට පුණ්‍ය විපාකේ ඉපදුනා. භෝජන ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුණා. මේක තමයි දානයේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම්. ඕ සිනාවෙවි විමානෙන් එළියට නික්මුණා. මේක තමයි දානයේ ඵලය. ඔබේ දිව්‍ය විමානේ ඉතා විචිත්‍රයි. සිත් කලුයි බබලනවා. පින්වත් දෙව්දුව, අපි ආන මේ කාරණයට පිළිතුරු දෙන්න. මොන වගේ පුණ්‍ය කර්මයකින්ද මේ විපාක ලැබුණේ? ස්වාමින් වහන්සේ නමක් පිඬු පිණිස වැඩියා. ඍජු සිත් ඇති උන්වහන්සේ ගැන මං ගොඩාක් පැහැදුනා. මං උන්වහන්සේට තෙල් ගැවුමක් පූජා කළා. ඒ පින්කමේ විපාක වශයෙන් මම මේ විමානයේ ඉඳගෙන බොහෝ කාලයක් තිස්සේ සැප විඳා. දැන් ඒ පින ගෙවිලා ගිහින් තව ස්වල්පයක් තියෙන්නේ. තව 4 මාසිකින් පස්සේ මම මෙහෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ගෝර අවීචි මහා නිරේ තමයි මා වැටෙන්නේ. ඒ නිරේ කොන් 4ක් තියෙනවා. දොරවලුත් 4ක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ. වටේටම තියෙන යකඩ පවුරක් වහලා තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමිය හැමතිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙනවා. මං ඒ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් ශෝකෙන් ඉන්නේ. දසවෙනි කල්ලාටිය ප්‍රේත වස්තුවයි.